සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවලට අයත් පුද්ගලින් සහ රථවාහනවලට පමණක් ගමන් කළ හැකිවද ඊට අදාළ නොවන පුද්ගලින්ද සංචරණ සීමා නොතකමින් කටයුතු කරන අයුරු ප්‍රදේශ රැසකින් වාර්තා වුණා. එවැනි පුද්ගලින් සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊයේ දිනේදී පමණක් නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලින් 369 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 12112ක් බවයි. විශේෂයෙන්ම කොළඹ නගරය එවාගෙම මහජනතාව බහුලව ගැවසෙන මහල් නිවාස වතු ආශ්‍රිතව විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව සංචරණ නීති උල්ලංඝනය කරනවා නම් ඒ අයට එරෙහිව ඩ්‍රෝන තාක්ෂණය මගින් දත්ත ලබාගෙන නඩු පැවරීමටත් අධිකරණ කටයුතු මෙහෙයවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ අතර යුද හමුදාපති ජෙනරල් චවෙන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත පොලිසියට සහාය දැක්වීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අද යුද හමුදාවද රථවාහන සහ පුද්ගලින් පරීක්ෂා කරන ප්‍රදේශ කිහිපයකදීම දක්නට ලැබුණා. සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුගී මගී යාචකීන්ට ආහාර සපයා ගැනීමට නොහැකිව ඇති බව අප ඊයේ උදෑසන ස්වර්ණවාහිනී පත්‍රයේ වැඩසටහනින් පෙන්වා දුන්නා. ඒ අනුව ඊයේ දවසෙත් බොහෝ පිරිසක් මේ ආදරණීය ජනතාවට ආහාර සපයන්න කටයුතු කළා. ඉතින් අදත් මේ ව්‍යාපාරික මහතුන් පිරිසක් එකතු වුණා මේ පිටකොටුව ප්‍රදේශයේ ජනතාවට ආහාර පාන ලබා දෙන්න. ඒ අනුව තමයි මේ විදිහට ආහාර පාන ලබා දෙන්න ස්වර්ණවාහිනී මැදිහත් වීමෙන් කටයුතු කරන්නේ. මෙතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ නගර සීමාවේ පිහිටි මහල් නිවාසවල ජීවත් වන ජනතාව සංචාරණ සීමා හමුවේ මුහුණ දෙන ගැටලු පිළිබඳව අද සොයා බැලුවා. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරන මේ රටේ ජනතාවත් රාජ්‍යාංගනොත් එකට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි හොඳ පාලනයක් අද වෙනකොට කරලා තියෙනවා. ඒ පාලනය කිරීමේදී මේ දෛනික ආදායම උපයලා ඉන්නේ. ඉතින් මේකට අසාධාරණයක් වෙන්න බෑ රට 100%ක් වහලා දාලා. ඒ හින්දා මේ දෙකොල්ලම ආරක්ෂා කරනවා. ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ, කොරෝනා යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ. ඉතින් ආණ්ඩුවක් විදියට පැහැදිලිවම සටනේ අපි ඉන්නවා. මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් සොයා දිවයිනේ සෙසු ප්‍රදේශවලත් අද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. දැන් ඔයා මේ පරණ බේස් සුද්ධුවක් කරන් ඇවිල්ලා. ඈ කාර්යය හොරු කරන්නේ. අර උකාඩන් නැරි මාත්තු. දැන් මේ ගරේ බොරුවනේ පැහැදිලිව. මේ පොලිසිය රවට්ටන්න උත්සාහ කරන්න එපා. සමාවෙන්න. ඔය ගෝදන් 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 මේ අතර ඉංගිරිය නම්බපාන කැටකදෙල්ල මාර්ග බාධකයේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ තම බිරිඳට ඖෂධ ලබා ගැනීමට පැමිණි බව පවසමින් මෝටර රථයකින් මාර්ග බාධකයේ පසුකර යාමට පැමිණි අවස්ථාවේදී මොහු පිළිබඳ සැකසිතී මෝටර රථය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර පොලිසිය පවසන්නේ සැකකරු මීට පෙරද මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු බවයි. හොරණ එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ එංගිරිය පොලිසිය සිදු කරනවා.